අයිබෝන් හැමෝටම පොඩි අයටත් ලොකු අයටත් කන්න ආස වෙන විදිහට පොල් රොටි සැන්ඩ්විච් කරලා හදන විදිය අද වීඩියෝ එකෙන් බලමු. හදන්න ඕන වෙන දේවල් දැන් බලා ගන්න පුළුවන්. මුලින්ම ගාගත්තු පොල් ටික බෝල් එකකට දාගන්න. ලුණු දාගෙන හොඳින් කලවම් කරගන්න. ඊළඟට පාම් පිටි ටික දාගෙන කලවම් කරන්න. දැන් වතුර ටික ටික දාගෙන හොඳින් අනා ගන්න ඕනේ. कुकी नंदी चैनल लेको वाला ताम सब्सक्राइब कर लेना इतना सब्सक्राइब कर ला अदम कुकी नंदी देख के कतु इन्ने මේ විදිහට අතේ නොයලෙන ගානට හොඳින් අනා ගන්න. ඊළඟට ලෑල්ලට පොල් තෙල් ටිකක් දා ගන්න. හදාගත්ත පොල් රොටි මිශ්‍රණය ලෑල් උඩින් තියාගෙන තුනී කර ගන්න ඕනේ. අද මම හදාගත්ත මිශ්‍රණය එකපාර තුනී කරලා පොඩි රවුම් කපා ගන්නවා. ගොඩක් තුනී කරගන්න එපා මොකද රොටිය මැද්දට පිරවුමක් දාන නිසා. සෙන්ටිමීටර 1ක වගේ ඝනකමට තුනී කරගන්න. මේ ගානට තුනී කරගත්තට පස්සේ අද මම සෙන්ටිමීටර 8ක විශ්කම්බේ තියෙන රවුමකින් රවුම් කපා ගන්නවා. ඕගොල්ලන්ට පොඩි ඕනම ප්‍රමාණයේ රවුමකින් රවුම් කපා ගන්න පුළුවන්. පොඩියට පිටිකුලි කඩාගෙන මේ විදිහට වෙනම අතින් පොල් රොටි හදාගෙනත් ඔයගලන්ට මේක හදාගන්න පුළුවන්. මම කරපු විදිහට නැතුව මේ විදිහට වුණත් ඔයගලන්ට වෙන වෙනම රොටි හදාගන්න පුළුවන්. දැන් තැටියක් ලිපේ තියලා රත් කරගන්න. තැටිය හොඳින් රත් වුණාම කපාගත පොල් රොටි දාගෙන පුච්ච ගන්න ඕනේ. ගින්දර ගොඩක් අඩුවට තියාගන්න. ටිකක් ඝනකමට හදාගත්ත නිසා අඩු ගින්දරේ දෙපැත්ත දාගෙන හදාගන්න ඕනේ. මේ අතර අපි බලමු අමු මිරිස් සම්බෝලේ කොහොමද හදාගන්නේ කියලා. ග්‍රයින්ඩ් කප් එකට පොඩියට කපාගත්ත බීලුණු දාගන්න. ඊළඟට පොඩියට කපාගත්ත අමු මිරිස් ලුණු අන්තිමට පොල් ටික දාගෙන කෑලි තියෙන විදියට ග්‍රයින්ඩ් කරගන්න.
මේ විදිහට ග්‍රයින්ඩ් කරගත්තට පස්සේ දැන් කහ ඉතාමත් ස්වල්පයක් දාගෙන කලවම් කරගන්න. ලුණු රස බලලා මදි නම් තව ටිකක් දාගෙන කලවම් කරගන්න. මේ විදිහට රොටිය දෙපැත්ත හොඳින් පිච්චුනාට පස්සේ ලිපෙන් බා ගන්න. හදාගත් පොල් රොටි මේ විදිහට දෙකට කපා ගන්න ඕනේ. මේ පෙන්නන විදිහට මැද්දට හදාගත්ත අමු මිරිස් සම්බෝලේ ගා ගන්න. මේ විදිහට ඔයාලට ලුණු මිරිස් සම්බෝල සැමන් තෙල් දාලා වගේ ඕනම පිරවුමක් දාලා රොටිය හදා ගන්න පුළුවන්. අද මම පොඩි අයට කන්න පුළුවන් විදිහට පැණිකොළ දාගෙන ටිකක් හදනවා. මේ විදියට ඔක්කොම රොටි ටික හදා ගන්න. අද මම හදාගත්ත මිශ්‍රණයෙන් රොටි 10ක් හදාගත්තා. මේ විදිහට හවස තේ වේලාවට ඒ වගේම ස්වයං රැකියාව විදිහටත් මේක ඔයගලන්ට කරන්න පුළුවන්. මේ වගේ රසට පොල් රොටි හදලා පවුලයත් එක්ක රස විඳින්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයගලන්ගේ අදහසත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වගේ රසවත් වීඩියෝකින් නැවත හමු වෙමු.